මට මැරෙන්න බෑ වන්දනා. අයියෝ මගේ පොඩි එකි. හදිස්සියට කිස් දෙයක් කරන්න බෑ යාමන්. අයියෝ හදිස්සි උනේ. මං එනකන් ඉන්න තිබුණනේ. සූක්ෂම විදියට අපේ අම්මා වල්ලගත්ත තමයි. ඒ තම්මට ඒක තේරුම් ගන්න වැඩි කාලයක් ගියේ නෑ ආන්ටි. තාත්තට අම්මෝ යවත් තරම් වෙන පාප්පා කෙනෙක් ගවර ගියා කියලා ආරංචිය දැනගත්තාම හරි පුදුම අදිස්සියක් තිබ්බේ ලංකාවට යන්න. දවසක් රජයසිරි අංකල් ඇවිල්ලා බඩු පොඩි කරලා පිස්සුනටල ගියාට පස්සේ අපේ අම්ම ටිකක් බය වුණා ඒ මාත් ඉන්න නිසා. ඒක තේරුම් ගත්ත රත්නසිරි අංකල් ජයසිරි අංකල් ගැන වැඩි දියවුලුත් කියලා අම්මව තවත් බය කරා. එදතර බයිසිකල යපු පිංගුත්තරය නේද? මිනිහා ඊයේතර කල්ලියත් එක්ක හිටියම දැක්කේ නැද්ද? එලිලා නෑ ජෝඩි. එයා හුඟ කනගාටු වෙන ඊයේ වෙච්ච දේ ගැන. ජෝඩි. ඔයා දැන් පොඩි ළමයෙක් නෙමෙයිනේ. ඔයත් මේව දැනගන්න ඕනේ. ඔයාගේ තාත්තා එහෙ ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා. එයා කසාද බිඳලා ඉන්න ඔය කියන ජයසිරියම. මගේ තාත්තා එහෙම කෙනෙක් දන්නේ? අනේ මන් දන්නේ නෑ ජූටි. රට ගියාම මිනිස්සු වෙනස් වෙන හැටි. ඔය ජයසිරි හදන්නේ එයාට මෙහෙ ඉඳන් එහෙ දේවල් පාලනය කරන්න බැරි හින්දා මෙහෙන් ඒක නවත්තන්නලු. එයාට ගිය රට නේ අම්මේ. චූටි මට ඔයාගෙන බයයි. අපි ටික කාලෙකට මෙහෙන් යමු. අපි ගියක් බලලා යාවි.
චේතනා. මම චේතනා කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මෙහෙ හොයාගෙන ඉන්න ජයසිරිට නෙමෙයි. එයාගේ අප්පච්චිටවත් බෑ. පාඩුවේ ඉන්නයි තියෙන්නේ. මොන හරි ප්‍රශ්නයක් වුණොත් කෝල් එකක් දෙන්න. මේ ප්‍රශ්න උගක් නරක අතට හැරුණේ අම්ම නැන්දර ලියපු ලියුම නිසා. ඒ අයගේ එහෙම ලිව්වේ තරහට. මට තේරෙනවා. ඔයගොල්ලෝ ගොඩාක් අපහසුතාවයට පත් වෙලා තියෙන මගේ ප්‍රශ්නේ. රත්නසිරි අංකල් අම්මට කිට්ටු වෙන්න ගොඩක් උත්සාහ කරා. මං ඒකට ගොඩක් විරුද්ධව හිටියා. මොකද උනේ? එයාව පාලනය කරගන්නවට පුළුවන් වුණාද? සැඩ පහරට හවෙච්ච මිනිහා පිටුගහේ දෙල්ලනවා කියනවනේ. මේ හැම ප්‍රශ්නකින්ම බේරෙන්නේ ආට උදව් කරපු මනුස්සයෙක්ගේ අම්මව ගලව ගන්න එක මට ලේසි වුණේ නෑ. ඒත් ඒත් ඒ සම්බන්ධ වැඩි කාලයක් තිබුණේ නෑ. මේ හැමදේමත් එක්ක ඉතාලි සල්ලි එන්නේ නැති බව දැනගත්තට පස්සේ මිනිහා වෙනස් වුණා. පැණිවල් කාඩ තැන ගැමු. ඒ ගැන යා නිතර නිතර කියවන්න ගත්ත. ඒ වෙනකොට අම්මට මේ හැම දෙයක්ම තේරුම් ගිහින් තිබුණේ. එයා එයාගේ පවර් ඔෆ් ඇටෝනික පාවිච්චි කරලා අපි හිටපු ගෙයි නැන්දගේ හවුලයි දෙකම විකුණලා අපි දැන් පදිංචි වෙලා ඉන්න ගේ ගත්තා. ඊට පස්සේ කරදරයක් උනේ නෑ. නෑ. ඊට පස්සේ අපිට කිසිම දෙයක් දැනගන්න නැතුව ගියා. සෙල් ෆෝන් එකත් අයින් කරා. ගේ අරන් ඉතුර වෙච්ච සල්ලි ටිකක් තියාගෙන අපි දෙන්න පාඩුවේ ජීවත් වුණා. අපි හිතුවේ තාත්තාත් එක්ක මේ සතුටින් ජීවත් වෙනවා ඇති කියලා. අපි සතුටේ හිටියා බොහොම පුංචි කාලය. ඔයාගේ අම්මා එයාව දාලා ගියා කියලා දැනගත්තට පස්සේ මම ලංකාවට යනකම් අපි ටෙලිෆෝන් එකෙන් වුණත් බොහොම සුන්දර ජීවිතයක් ගත කරා. ඒත් ඒ හැමදේම අනිත් පැත්තට හැරෙන්න ගියේ කොච්චර පොඩි කාලයක්ද. Pronto? Stiamo chiamando da Poggio Reale. Il vostro amico ha avuto un arresto cardiaco qualche ora fa. Adesso l'abbiamo portato al caldarello. Dovrà venire. Va bene, signore. Grazie.
Signora! Signora! Signora, vado al cantinelli. Mi hanno chiamato dal carcere. E mi hanno detto, chiamala un'auto, un infarto. Porta anche i vestiti di Amal e prendi pure un pigiama, vengo con te. Grazie tanto, signora. මරන්න තරම් තද හිතක් තිබුණු මිනිසෙක් නෙමේ. මන් දන්නා මේ ප්‍රශ්නේදී මගේ තාත්තා දිනොත් ගොඩක් වැඩ සිද්ධ වුණා කියලා. ඒ වගේම ડોකියුමන්ට් එකක් නැති මිනිහෙක් ડોකියුමන්ට් එකක් හදාගන්න යද්දි ඒ දේවල් එක සෙල්ලම් කරන එක හොඳ දෙයක් නෙමේ. නමුත් මට හිතා ගන්න බැරි මගේ තාත්තා මරන්න තරම් තත්යකට යාපත් වුණේ ඇයිද කියන එකයි. එයාට හිතේ එක දුවයි. අමල් එයාට පණටත් වැඩි ආදරේ කරා. ප්‍රශ්නත් එක්ක එයාගේ වයිෆ්වත් වෙන් වෙලා හිටියේ. එයාට ලංකාවට යන්න පුදුම ආදේශයක් තිබුණේ. මේ ප්‍රශ්නයට තියෙන පුදුම කතාව. මේව කඳුළු වලින් ලියවෙන ඇත්ත කතා. ඇත්තටම මේ වෙනකොට අමල් ඉන්නේ කරදරෙල්ලි හොස්පිටල් එකේ. ඊයේ හවස අමල්ට හાર્ට් ඇටැක් එකක් ඇවිත්. එයාට ගොඩක් අමාරුද? නෑ. දොස්ලා කොමාරි බේරගෙන තියෙනවා. අද එයාව ඩිස්චාර්ජ් කරනවා කිව්වා. මං ලොවිස්ලත් එක්ක කතා කරන්න. කොහොමත් එයා වර්ධ පිළිගන්නවා කියන්නේ එයා මිනිමරුවේ. මේ රටේ නීතියට අනුව ඒකට ලැබෙන ආමදානුව වෙනස් කරන්න කාටවත් බෑ. අමල් ඇත්ත කියන්නේ සිනියර්ලත් කැමති ලොයස්ලත් එක්ක කතා කරන්න. මම දිලිපයි ගිහින් අඬුගේ පුතත් එක්ක කතා කරලා තියෙන්නේ. එයාත් පිළිගන්නවා තාත කරපු දේ වැරදි කියලා. හඹ යමුද ජීවිතය සොයන්. මන් දැන් මොනවා කිව්වත් වැඩක් නෑ වන්දන. මන් දැන් මිනිමරුවෙක් කියලා ඉවරයි. සිංහල දන්න මේ රටේ නීති. හොඳයි. මං කියන්න. මං කොහොමත් ඔයාට මේක කියන්න ඕනේනේ. අනුර මහත්තයා මට කරපු අපරාධෙට මම මිනිහව මරන්න ඕනේ. එයා ශ්‍රී ලංකාවේ යුරෝ 2500ක් එක්ක නෙමෙයි මගේ ජීවිතෙත් එක්කලා. ඒ වගේ දෙයක් කරන්න තරම් තද හිතක් මට තිබුණේ නෑ වන්දනා. ඒත් මං හදිස්සුණා වැඩි. මං හැම දෙයකටම හදිස්සි වුණා. මං ඉතාලියට එන්නත් හදිස්සි වුණා. එහෙම නැත්තම් මේ මොකුත් නැහැ. එහෙනම් ඔයා හැංගුනේ? මං කියන්න වන්දනා.
මම මුලින් ඉඳලම කියන්නම්. මට ආයෙත් මේවා කියන්න දවසක් එන එකක් නෑ. වාගේල සිංහලටත් කියන්න. සනතෝර එකක් එනවායි කියලා. ඔයා මට කියපු දවස තමයි මගේ ඉතාලි ජීවිතේ ලස්සනම දවස. මං ඒ වෙනකොට පාට් ටයිම් කරපු සිංහලට ගිහිල්ලා කිව්වා. මට කොලේ දාගන්න උදව් කරන්න කියලා. ඒත් එයා කැමතුනේ නැහැ. යුරෝප 500 දඩයක් විදියට ගෙවන්න. මට එතන රස්සාවක් නැති වුණා වන්දනා. ඊට පස්සේ තමයි මං අනුර මහත්තයා හොයාගෙන ගියේ. ඔයා ඒ වෙලාවේ මට ඔය කතාව කිව්වා නම් මේ මොකුත් වෙන්නේ නෑනේ අමල්. අනුර මං ගියේ හැම දවසකම එක එක බොරු කිව්වා. මට කොලේ දාපු සිංහලගේ විස්තර හම්බුනේ අපේ සිංහල ලිබියාගේ දවසේනේ. ඊට පස්සේ ඔයත් ගියා. ඔයාට මතකයිද වන්දන? ඔයා මට කිව්වා ඒ සිංහලව හොයන්න යන්න ඔයා එනකන් ඉන්න කියලා. ඔයා එහෙම කිව්වට මම ඒකටත් හදිස්සි වුණා. පාරක් පාරක් ගානේ ඇඩ්‍රස් එක හොයාගෙන ගියා.